කවදාකවත් ඔය පාර්ලිමේන්තුවේ ඔය විදිහ මිනිස් කුඩු දාන්නේ වුන් චේන් කඩපු වුන් දේශපාලනයට ආවෙ නැහැ හිටියේ හැම පක්ෂෙකින්ම උගත් බුද්ධිමත් යහපත් වැදගත් ප්‍රඥාවන්ත මිනිස්සු සම සමාජ වේවා ශ්‍රී ලංකා වේවා UNP වේවා වැදගත් මිනිස්සු හිටියේ පාර්ලිමේන්තුවට තෝරාපත් කරේ වේ අර 77 න් පස්සේ ඔක්කොම වල් වැදුනා පාදඩ කරන්නේ වුණා හොඳට වලව්වල තිබුණ ඔටුන්න වතු වලට ගියා වලව්වල තිබුණ ඔටුන්න සේද වත්තට ගියා කෙසෙල් වත්තට ගියා කෙසෙල් වත්තට ගියාට පස්සෙවත් සොත්ති උපාලලත් UNP ගේ ප්‍රත්‍යාධිකාරී සභාවේ සමාජිකයෝ කොළඹ ඉන්න ප්‍රාදේශීය චණ්ඩි අර සම්භාවනීය UNP ප්‍රත්‍යාධිකාරී සභාවට ගියා සම්භාවනීය දේශපාලනේ පාදර කරන්නේ වුණා ලුම්පනයිසු ඒකම තමයි ඔහොට්ටු වුණේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවේ හිටිය සම්භාවනීය මිනිසු කොබ්බෑ කඩුලා කොබ්බෑ කඩුවලා එතකොට කේන්ද්‍ර රත්නයක ටීවී ළඟ රත්නාව යහපත් මිනිස්සු හිටියේ. මේ දැන් ඉන්න කට්ටිය නෙමෙයි. දැන් ඉන්න කට්ටිය කවුද කියලා තමන්නස්සලා දන්නවා ඔබ දන්නවා. ඔන්න ඕකයි අපේ දේශපාලන පිරිහීම. දැන් ජනාධිපතිවරු 8 දිනේ පත් කරලා අපි අත්පත් කරගත්ත සමාජය මොකද්ද? බංකොලොත්ෙත් තුන් වේලක් කව මිනිසුන්ට එක වේලක් කන්න බැරි සයිස් එකට පත් වෙච්ච බෙහෙත් නැති ළමා මන්ද පෝෂණය වැඩි වෙච්ච ඒ වගේම සියලු පහසුකම් ඉතාම අමාරුවෙන් පිරිමහා ගන්න සමාජයක් ඇතිලා තියෙනවා අවුරුදු 76ක් ගිහිල්ලා ඒ 76ම මම ජීවත් වෙලා තියෙන නිසා 50 ගණන් 60 ගණන් 70 ගණන් 80 ගණන් 90 ගණන් 2000 ගණන් මගේ ජීවිතෙන් අත්විඳලා තියෙනවා. ඒ නිසා මම මේ කියන්නේ මගේ ජීවිත අත්දැකීම. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට දැනගන්න. හරි. ඔය පාර්ලිමේන්තුවේ නගමැතිතුමා ජනාධිපතිතුමාත් ඔක්කොම මට අවුරුදු කීපයක් බාලයි. මම සමාජයතාවේ 60 දශකේ. ඒගොල්ලෝ ආවේ 70 දශකේ. මම පුරසාරම් පම්පෝරේ නෙමෙයි. මම එනන් අනිල් මල්ලිට කියන්නේ ඔයා දැන් අසරණ වෙලා ඉන්නේ යන්නේ. ඔය දිනන්නේ නැහැ. අපි හොඳටම දන්නවා. ඔයාගේ කාලය ඉවරයි. ඔයා කොච්චර උත්සාහ කළත් මේ රටේ ජනතාව ඔයා ප්‍රතික්ෂේප කරලා ඉන්නවා. ඔයා ජනාධිපති වෙලා තියෙන්නේ මහ ජනතාවගේ අනුමැතියකින් නෙමෙයි වෙන විවස්ථා සක්කර උපරවැටියක් තමයි. ඔබ ගැන මට හරි දුකයි. ඔබේ තරුණ කාලේ නම් මම ඔබ ආශ්‍රය කළා. බොහොම කඩවසන් තරුණෙක් ඒ දවස ලස්සනයි. අද ඔබ හැම පැත්තකින්ම ඉරිහිලා. ඒ අනිත් ඇත්ත එහෙමයි අනිත් ඇත්ත මම ආශ්‍රය කළා 70 ඉඳලා 70 දී නිකම් മന്ത്രിවරු හිටපු අය දැන් මහා ප්‍රභූවරු වෙලා මහා මාන්නි වෙලා වයින සියලුම මහා මාන්නිවරු සාමාන්‍ය කාලේ මම දැකලා තියෙනවා ආශ්‍රය කරලා තියෙනවා වැඩ කරලා තියෙනවා බෑ සමහර නම් කියනවා එයා ওই කයිය ගැහුවට මහින්දටත් කඩේ ගියා චන්ද්‍රිකාටත් කඩේ ගියා නෑ කඩේ යනවා කියන වචනෙම පාදකයි කඩේ යනවා කියන්නේ බඩු ගන්නනේ එහෙම යන අයත් ඇති. ඒ කියන්නේ නැති දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්න මොකක් හරි වාසියක් බලන්න. රස්සාවක් නැත්නම් රස්සාවක් ගන්න, කියන්නේ රස්සාව උසස් වීමක් ගන්න, ව්‍යාපාරිකයෙක් නම් කෝට කොන්තරත් ගන්න නැහැ. මං අවුරුදු 60ක් ඡන්දෙ පාවිච්චි කරලා තියෙනවා. හැබැයි කවදාකවත් UNP එකට ඡන්දෙ දෙන්නේ නැහැ. පළවෙනි ඡන්දෙ විතරක් මං ඩඩ්ලිට දුන්නා. මගේ කොළඳුල් ඡන්දෙ මොකද UNP වෙලා නෙමෙයි, ඒ වැදගත් මිනිස්සයා. මැරෙන කොටත් account එකේ දෙන රුපියල් 500ක් විතර. ඒ නිසා ඔය සියලු දෙනාට 76 වසරේදී දූෂිතයේ හිටියේ නෑ. ඩඩ්ලි සේනානායක. එතකොට DS සේනානායක ලොකු ව්‍යාපෘති කළා. නමුත් හොරකම් කළේ නෑ. සිරිමාව මැතිණිය හොරකම් කළේ නෑ. මම 70 ඉඳන් 77 දක්වා එතුමිය සමග ළඟින් වැඩ කළා දේශපාලනය නෙමෙයි රාජකාරිය. එතුමිය හදපු කෝ කර්මාන්ත කෝ ප්‍රදී කර්මාන්ත වේටෙක්ස් තුල්ටෙක්ස් කෝ කවුද නැති කළේ කෝ සීනි සංස්ථාව කෝ ලෝහ සංස්ථාව කෝ යකඩ සංස්ථාව වාණි සංස්ථාව ඒවා කවුද නැති කළේ 77න් ආපු අර ලස්කිරිඥා තමයි ඒවා නැති කළේ ඒවා තිබුණා නම් අද වෙනකොට අපි මීට වඩා කර්මාන්ත අතින් ජීවෙන්න පුළුවන් සමාජය ඒ ඔක්කොම විකුණලා දැන් ලනු කැරල්ලත් චීනෙන් ගෙන්නනවා ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට ජාතික ජන බලවේගයේ ජනාධිපති කෙනෙකුට උගා
ප්‍රශ්න විසඳන්න තියෙනවා. ඒ නිසා මේ ලැබෙන ජනා තමුන්හන්සේ ලබා දෙන ජනාධිපතිකම එසේ මෙසේ සැහැල්ලු කරන්න පුළුවන් නෙමෙයි. අවුරුදු දශක ගණනාවක් විනාශ කරමු රටක් නැවත ගොඩනගන්නට පක්ෂයකට විතරක් පුද්ගලයකට විතරක් කරන්න බෑ. මුළු මහත් ජනතාවම කිසිම පක්ෂභේදයක් නැතුව සියලුම දෙනා මේ රටේ ඉන්න සියලුම ජනතාව දේශපාලන ભેදයක් නැතුව ඒ වගේම පක්ෂ ભેදයක් නැතුව වර්ග ભેදයක් වර්ණ ભેදයක් ජාති ભેදයක් නැතුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිලින් සහෝදර අභියෝගයෙන් පිළිගන්න. ඒ නිසා ලොකු වගකීමක් තියෙනවා. අපි සියලු දෙනා පක්ෂ ભેදයක් නැතුව ජාති ભેදයක් නැතුව උතුර නැගෙන දකුණ නැගිනේර කියලා නැතුව ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒකයි ජාතික ජන බලවේගය කියන අර්ථය. මෙතන ඉන්නවා හැම දෙනෙක්. මෙතන ඉන්නේ NPPI විතරක් නෙවෙයි, අපි දන්නවා UNPI ඉන්නවා, කොහොන්ටුවයි ඉන්නවා, ශ්‍රී ලංකාවයි ඉන්නවා, තව තවයි ඉන්නවා. මොකද දැන් හැමෝටම තේරලා තියෙනවා මේක ඇති. මේ සෙල්ලම කළා ඇති. අපිව රැවට්ටුවා, රැවටුණා, ඔවුන් පෝසත් වුණා, ධනවත් වුණා, අපි දුප්පත් වුණා, අපිට බොහෝ ප්‍රශ්න ඇති කරලා තියෙනවා. ඒ නිසා අපි අපේ එකෙක් තෝරගන්න ඕනේ. අපි හැමදාම තෝරගත්තේ අපේ පන්තියේ මිනිහෙක් නෙමෙයි, අපේ දුක දන්න මිනිහෙක් නෙමෙයි, අපේ බඩගින්න දන්න මිනිහෙක් නෙමෙයි. ඒ නිසා අපි අපේ මිනිහෙක් තෝරගන්න. ඒ නිසා තමුත් එකම රම්බණ්ඩගේ කොල්ලා අපි ජනාධිපති කරගන්නවා. අපේ පන්තිය එක දෙගෙඩියාවක් නෑ, දෙගෙඩියාවක් නෑ. පොළොවත් එක්ක හැප්පෙන කොවිතැන් කරන බර වැඩ කරන පන්තිය තමුන්නාසලගේ පන්තිය මිනිහෙක් 21 වෙනිදාට තමුන්නාසල පත් කරගන්නවා. 22 වෙනිදාට එළිය වැටෙන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ පොදු ජනතාවගේ නායකෙක් ජනාධිපති කෙනෙක් බිහි වෙනවා. ඒක ස්ථිරයි, ඒකාන්තයි තමුන්නාසලගේ සහයෝගයෙන්.